ජනාධිපතිතුමා එක අපේ තර්කයක් නැහැ රජයේ ආදායම ඉහළට යන්න ඕන කියන එක. හැබැයි කාගෙන්ද බදු ගන්නෙ කියන එක පිළිබඳ විශාල තර්කයක් තියෙනවා. පළවෙනි එක ඇවිල්ලා ප්‍රශ්නයක් විසඳනකොට තව ප්‍රශ්නයක් ඇති කරලා වැඩක් නැහැ. ඒ කියන්නේ දැන් මැද ඉන්න අය රැකියාවට යනවා. ඒ අය බලා ගන්නවා, පවුල බලා ගන්නවා, දරුවන්ගේ අධ්‍යාපනය බලා ගන්නවා, වැඩිමල් අය පවුලේ බලා ගන්නවා, කොමලව බලා ගන්නවා ඒ අය. රජයෙන් යැපෙන්නේ නැහැ. දැන් වෙලා තියෙන වැඩේ මේකයි. ආදායම තියෙනවා. කිමු ලක්ෂ දෙකක් ආදායම ලැබුවත් කෙනෙක් අද ඒකේ වටිනාකම භාගයයි. ඇයි? ආහාර උද්ධමනේ 100%යි. අනික් උද්ධමනේ 70 ඉඳලා 55%කට විතර බැහැලා තියෙනවා. ඉතින් වටිනාකම භාගයක් වෙලා තියෙනවා. එතකොට අපි සඳහන් කළේ ෆස්ට් ත්‍රෙෂෝල්ඩ් එක. ඒ කියන්නේ පළවෙනිවෙන් බදු නොගෙමන සීමාව. ඒක වෙනස් කරන්න එපා. මේ මූලික දේ එහෙමම තියන්න. එතකොට ඒ අයට ඒගොල්ලන්ගේ ජීවිතයේ ගෞරවයෙන් ගෙන යන්න පුළුවන්. ආණ්ඩුවෙන් යැපෙන්නේ නැහැ. නැත්තම් අපි කරන්නේ ඒගොල්ලන්ගේ ආදායම කැපුවොත් ඒගොල්ලන්වත් යැපෙන සමාජයට අපි යොදවන. ඉතින් විශාල මුදල් ලබන අය මේ රටේ ඉන්නවා. ඒ අයගෙන් බදු ගන්නවට අපි විරුද්ධ නැහැ. බදු ගන්න ඕනේ. මොකද ආදායම වැඩි කරගන්න ඕනේ. නමුත් මැද ඉන්න අය මේගොල්ලන්ව ගිහිලා යට කරන්න එපා කියලා කියන්නේ මේ අය ආරක්ෂා කරලා වැඩි ආදායම් ලබන අයගෙන් බදු ගැහුවට අපි විරෝධයක් නැහැ.